ඇයන් අපි හැමෝම නිදහ සධ්‍යාපනයේ ප්‍රතිලාබප භක්තිඳ පය නැතන් නිදහ සධ්‍යාපන අපේ අධ්‍යාපන කරතු සම්පූර්ණ කපයයි. අපේ අධ්‍යාපන වින්වන් මේරට මිනිසුන් කොතරම් දේ කැපරල තිබෙනවද. කොරම් විදම් කරළ තිබනෝද. එහෙමනම් අපිට වගකීමක් තිබෙනවා හැකියාවෙන් ඔබ්බට ගිය යුතුකමක් අපි රටේ මිනිසුම් වුවෙන් හිටු කරන්නට. සියද සතතුරු මෙම සබලමු අදත් විදෙස්විතති විශරේෂක ප්‍රවීණ මාත්‍යවේදී ප්‍රසාත් ොඩන්ගට ගේ සන්ගය යි . ධනයම කරන්නේ සුප්‍රදු පරිදිී අදවසය පෙළගස්මට. පසුගිය දශක තුන්නක කාලයක් ආපු හැරල බලපොහම මියන්මාරය තුළ නයිකුත්තාකායයේ දේශපාලන අර්බුධ තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලා දමවින් හමුදා කුමන්ත්‍රන ක්‍රාත්ක වෙච්ච වාර අනන්තයි. මේ වසරදිත් ඒවගේ හමුදා කුමන්ත්‍රණයකින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පරලා දමනට සමත්තු වනා. මේ වනවිට මු ලෝකෙම කරුණා වසංගතින් වෙලාගෙන තිබදී මේ හමුදා පාලනය තුළ මියන්මාය. රෝ සංගතයේ උග්‍ර අර්බුදය පවට පත්වර බිවා කියලා පට ැනකටල පර. වාවේ අද ියන්මාර්යගෙන ලිම කතාකරන්න දහස්කරේ පසග දනකිීපේ පුරා පි වැඩිපුර ඉන්දයාාව පිළිපදව ඉන්දයාාව කරන වරස් ආසාධනතත්වේ වගේම ගෝලිය තත්වය පිබඳහු කවධාන යොම කර. නමුත් මේ අර්බුදධයක් තුලදී මේ අර්බුදය අත්‍රමදදිය. ගැන කොරෝනා වරස් ්‍යප්තිය ගැන ලෝක පපුර්ණවධානයක් යොමලතින අත්‍රවාරේ මියන් මාරය ක්‍රම ක්‍රමයෙන් ලෝක අවධහනෙන් ගිහි යනවා. ියන් හමුදා පාලකන්ට අවශ්‍ය වෙලා තිබුණන තෙවැනිීම තත්ව මොද ඕවන් කරන්නාවූ අකටයුතුකම් ඔවන් කරන්නවූ ජනතා විරෝධී සහඒ වගේම ප්‍රජාතන්තව විරෝධි ්‍රියාදාමයන් පිළිබඳ ලෝක අවධානය යොමු නොවීම. ඉතිරිං ඒ ඇතරමදැන් සි දුවීමින් පවති නොයි අතර තුළ මේ එක්සජජාතින්ගේ සංවිධානය වාාර්තාාවක් එක්සජජාතිීන්ගේ සංවර්ධන වැඩස්ටාහනේ වාර්ෂික වාර්තාව පසුගිය සතිය නි පුද් කරනම් මියන්මාර්රය සම්බන්ධයෙන්ඒ බ්‍රහස්්පිද තමයි මේ වාර්තාාව එලි දැක්වේ. එතකොට මේ වාර්තාව අනුව පැහැදිලි වෙනවා මියන්මාරය ඉතාම බිහිසුණු අවදානම් රසක් මධ්‍යේ පවතින බව. එකන්නේ එක් පැත්තකින් හමුුදාපාලනය දරදනුවීම නිසා ජනතාව डउ प मेंिया खराप जानताव कम मे ह से पहारा पिरक गी लाබෙනවා एवगे हमुदा पार केैनन हार स्पसी राधि आत रंगु रेंगेों प जांत्रवादी नाए का अंसान सूची तु प्रजांत्रवाद स्थापने किरी म पबंदव किस्त अ दैगान आ... ले नहीं ගේ मियन मारेटर लोकन बड़परत् एक हिततार में डडि पीडने के नेतना है ඒයිඉතාම තරකාරක පුදදුර සහගතය මකද මාන හිම්කම් ගැන කතා කරන හගක්ඒ සබන්ධල කුළන්දුවත් දක්වන රටවල් පවා මේ අස්ථාවේද මියන් මාර් ගන තරම් ලොකුණනන්දුවක් නොදක්වන ලක්ුණු පෙන්නු කන මරක් ජනපදේ රපා සංගමය ඔන් සම්බාධක කිහිපයක් ප්‍රකාශයට පත්ලව උන් පැහදිලියවම දන්නවා එවැනි සම්බාධග තුරින් වැනි ගැන දුර්ධාන්ත අධිකාරිවාදිි පාලනයකට වද පෑමක් කෙල්ල කරන නමාරුයි කියලා. ඒවගේම මියන්මාර හමුදා පාලකයා පසුුව සතියේ අංගුධකාශයනු ජාතින්ගේ සංග මේ සසිවාරයට සහභාගුණ අහිදී. ඔහුට මියන්මාරි තත්වය පිබඳ බොම ඇල්මැරුණු විදිහේ ප්‍රතිචාරකන නායකයන් ඉල්ලා සිටීවක් කරාම ජදතාවට එරහිව ක්‍රියාරන ක්‍රියාකාර්කම් නතරන්න කළ ඉල්ලී පමණයි ඔහු නැතවතා කැල්ල ඒ විදිහටම තයි ියන්මාරි ත්වය පවතින්නේ. ඒගේ මේ අරබුදකාරි තත්වේ උඩ ක්‍රම ක්‍රමයෙන් මියන්මාරය ගිලගැනිමින් පවතිනවා කොවිD් දහන මේ රෝගය විසින්. අපි ගැත්තොත් සාපේක්ෂව ඉන්දියාව බංගලාදේශය ඒවගේ තයිලන්තය වගේ රටවල්ලොලින් වටවෙලා තින මියන්මාරයට. එක් පැතිකින් තායිලන්තය වගේ පැත්තකින් කොවිදධහන රෝගව්‍යපතිි පිළිබඳ ලොකොට භර්තාාවෙන් න්නෑ නමුත් අනිත් කලාපවලින් මියන් මාරයේ රෝගව අපතිය ප්‍රධහන් අගරවල ඉතාම ප්‍රබල විදිහට ඉස් මතුවවෙලා තියෙනව කියලා වාර්තා වෙනවා. ැ මේ තත්ත්ව ඇත්ත එක් ක්‍රමක්‍රමයෙන් ජනතාවගේ ජීවිත අවධානමට ලක්වෙන බව තමයි පෙන්නුම් කරන්නේ. වගේ එක්සත් ජාතින්ගේ වාර්තාව පෙන්වාදනො වර්තමානය පවතින ආරක්ෂෂ ආර්ථික වාතාාවරන්නේේ තුළ ක්‍රමක්‍රමෙන්යටටේ ආර්ථික කඩා වැටමින් පවතිනමේ තිබේ ආර්බෝධ කාරිතත්වයන් හම්මේ අනුව ඉදිරි වකවාන ු කරෙගෙන ව ලබන වසරවැඩ දෙදස් විසි දෙක වසර අවසන්වීමට පෙරාතුව යම් කිසි ගණණයක් කරනවා කාලසීමාව පදනම් කර ගනිමින් එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩිස්ටාහන. ඒ අනුව ඔුන් පෙන්වා දෙනව වාර්තායි පෙන්වා දෙෙනවා මියන්මාර ජනතාවෙන් මිලියන විසි පහක් කැන්සේට හත ලිසට අච්‍යන ගානෙන් උතාම අන්ත දිළඳු අඩියකට ඇද වැටේ කරෙගෙන ආර්ථික වශයෙන් ඉතාම බරපතල හානිට පත්වුණු කඩා වැටුණු ජනගානයක් බවට පත්වෙන්න ඉටකඩ තිනවා කියලා මේ මියන්මාර් ජනගානන්සියට හතලිස්සටක් එ ැත්තම් මිලියන විසි පහක් ජනතාව. තැන් අපි ගත්තොත් මියන්මාර්රය ඇද දර්ශන මුලදම සඳහන් කරා විධාකාරය හමුදාක් මන්ත්‍රණ ඉවගේම බොහොම. පා විරෝධී කටයතුවලින් පිරිච රජයක් බෞට පත්ති තිබන කියෙන නමුත් දෙදස් දාය වක්වානුව ඉදලා මේ වර්තමාන හමුදාක්ු බන්ත්‍රනය සිදුවන තාක්කල් කාල සීමාව දක්වා මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රාමුවක් තුළ ගමන් කරන කාල සීමාව පසු කරේ. තොර එම කාල සීමාව තුළල මියන්මාර්රයේ ආර්ථික වර්නයක් පැහැදදිිව දකකිින් ලැබල දෙදස් පහවුරුද්දෙදී රට පවට රේට් හෙමත්ක් තම් දිලින්දුකමේ අනුපාතය දැක් වුණේ සයට හතලිස් අටක් විදිහයට. සයටට හතලස් අටයි දශම දෙක් විදියටතිම දස් පහවුරුද්දෙදදි. ඒක දෙදදාස්දා හත වෙනකොට සට විසි හතරත් දක්වා අඩු වෙලා තිබනයි කියන්නේ ප්‍රජාත්‍රවාදී පාලනට අවසාංසචිගේ පාල නට අවතුල මියන් මාරය ක්‍රමක්කමයෙන් යම් කිසි හිසයි සැවීමක් සිදුකරමින් තිබන. වැනි අවස්ථාවක තමයි මේ හමුදා පාලකයන්. මේ වෙනොට අත්තරග මේ පාලන බලය අත්පත් කරගන්නේ. එතකොට දැ මේ වසර අවසානය වෙන විට මියන්මාර් ජනතාවගේ ගත්තොත් නාගරික ජනතාවින් සියට අසූතුලක් පදනම් කරගෙන ඒ වාර්තාවේ දැක්වෙනවා. ඒම සට අසූතුනක ජනතාවගේ සාමාන්‍ය ආදායම් මාර්ග මේ වෙනකොට කඩා වැටල තිෙනව කියලා. එකක ඉතාම් බරපදල තත්වද. නාගරි අප දැ නාගරික ප්‍රදේශ තමයි ජනගානය සහයි වගේම ආර්ථික්‍රිය ආකාරිත්වය ඇතිං මුල්පෙලේ තැනකට පැමිින් රටක් ගත් හම තුර නාගරික ජනගාණන්සියට අසු තුනකගේ ජීවිත කඩා වැටීම කෙන ජීවනෝපාය කඩාවැටිලා ඔඋන්ගේ ආර්ථකය ඇද වැටල බ්‍රපේනෝ ඇති ඔුන් නන්තරම් දැනටත් කේදනය තත්වයකද ඉන්න කියෙල ති එවැනි තත්වයක සිටියද මේ වගේ වාතාවරණයක් උදාවීම දැන් ආර්ථික වශයෙන් ඇදවැටල ප්‍රාත දේශපාලික වශයෙන් පරිහනයට ලක්වෙලලා තිබ න අවස්ථාවක් තමයි ක්‍රම ක්‍රමෙන් කොරෝනාවමියන් මාරිය ගිලගන්න නයවුන් සතුව පැහැදිලිව කිසිද වැටසටහනක් පේට නැහැ වෛරසේ පාලික ම අප දන්නවා සාමකාමී රටක පවා ඉතාම ලොකු අියෝගයක් කොරෝුණ අතර්ජනයට මුහුණදී මිතින් මෙවැනි අධිකාරිවාදී පාලනයක් සහිතේ වගේම ජනතාව ස පාලකයන්නතර ගැටුම් පවතින රට ඒවාගේ දැන් වෙනකොට ය දෙස්සීමවා ප්‍රදේශයේ කැරලිකරුවන් සහ මියන් මාර හමුදවතර නැවතත් ගැටුම් හටගැෙන තිබෙනවා එකත් එක් තරාකාරයක අර්බුදු කාරිතත්ව ඇකිතිමේ සියල්ල වැැලුව හම මියන්මාරී ඉතාම පහත් අඩියකට කැන අගාදයකට ඇද වැටමින් පවතිනවා කියන කාරණය ඉතාම පැහැදිල් වෙලා තිබෙනවා. ලොක නායකින් බලය ලබාගන්නට ැ මනන් සතු බලය තහර කරගට ත්හ කරද්දී නයකු ක්‍රියමාර්ග ගනිද්දී. අවසාන වශයෙන් එයින් හානිට පත්වන්නේ එරට වල්වල ජනතාව. ඇමෙරිකා අවස්සාහ චීනය අතර යම්මාකාරයේ සහෝගීතාවයක් පිළිබඳව පසුගිය සතිීදිී අපි කතා බහ කලා නමුත් මේ වන විට වාර්තාාවනන්තමට, ඇමරෙකාව ආසියානු බලවතුන්. ඉදාව ඔස්ටලය අව සහ ජපානය ඒකරශි කරගනමින් චීණයට එරෙහිව දෙැවන්ත ක්‍රාමාර් ගන්නට ඉදිරෙදි බලාපෘත්තින බවක් දක්ට බෙන ඔුම් සවිධන වෙන බව දක්නට ලැබෙනවා. අපේ කතා කරේ කොඩ් කියන වැඩ පිළි වෙල මොකද මේ ආසියානු කලාපේ තුළෑඇමරිකාව ප්‍රධාන වශයෙන් ඇද පෙරදිගින් තමන්ගේ අවධහනය ආසිාවට යොමුකලා තිබෙන වක්වානු ක අපි මේ සංසිද්්‍ය පිළිබඳ පුළුල් වික්‍රහයන් ගණාවක්ගෙනවා මෙහි තවත් එක් පැතිකටත් තම අපි අද කතා කරන්න යන්නේ මොකද මේ කොඩ්වැඩස්හටේ අටතේම නොවනත් වඩාත් නැගෙනහි රාසියානු කලාපය පැත්තට බරවෙලා ඇමරිකායික් සජ්ජනපදය පීහරගෙන තිබෙනවා. තමන්ගේ සාම්ප්‍රදායික නැගෙනහි රාසියානු මිතුරන් දෙදෙන සමඟ යළි වතාවක් ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන. තිබ අභියෝගවලට මොුණදේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වැඩ පිළිවක්ට යොම එන්නට. අප මේ කතා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයත් ජපානයක් දකරු කොරියාවත් අතර හවයි දූපතේදී ආරම්මවෙලා තියෙන දැන් පැවැත්වෙන හමුදා සාකච්ඡා පිළිබඳව. ැ මේ සාකච්ඡා පැවැත්වනනි ඉහෙළම මට්ටමින්. ඇමෙරිකානු ජොයින් චී චීස් ජෑමන් ෙල හඳරන්නනවා ඒ හමරිකානු හමුදා ප්‍රධානයක් ජෙනරල් මාක් මිලි තමයි මේ සාකච්ඡාවල මූලිකත්වය දරන්නේ. එතකොට ඒවගේ ඉහල නියෝජිතයන් සහභාගෙනවා ජපානය සහ දහුණකොරියාව නියෝජනය කරමින්. ඔවුන්ගේ මූලික අරමුණ වෙලා තිබෙන්නේ මේ කලාපය තුළ ඇමරිකාවේ සහ ඒ හිතමිතුරු රාජ්‍යවල, හමුදාමය ශක්්‍යතාවන් වර්ධනය කර ගැනීම. එකඇන් මේ කලාපේ ඇමරිකාව ප්‍රබල වශයෙන් ස්ථානගතවීම දැන් අපි තන්වා දකුණු කොරියාව සහ. පාන අමරිකානු කන්ඳවරු ස්ථාපනය කළ තිබෙන ඔන්නේ හරහා තමයි නගනිර ආසියාව තමන්ගේ බලය ව්‍යා්ත කල තිබෙන්නේ. දැන් ඇමරිකා එක්සත් ජනපදය මේ ගෝලිය බලවතුගේ තත්වය අත්පත් කර ගැනීමේ දී ඔවුන්ට ඉතාම වැදගත් තත්ත්යක් වුණා මේ නැගනිර ආසිියාව තුළ ස්ථාපනය වීම ඔන් මේ තේරුන්ගත්තේ දෙවවැනි දෝක යුද්ධය අවස්ථාව දී මකද දෙවැන්න ලෝක ුද්ධයා ඇමරිකාව දෙවනි ලෝක යුද්ධට ඇදා ගැනීමම් සඳහා ජපානය පල්වරයට පහර දුන්න වෙලාවේ. ඇමරිකාවට තිබිච්ච ලොකුම අභියෝගය තමයි ජපානයට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීම. නමුත් ඒ වෙනකොට ඇමරිකාව සතුව මේ පැසිපි කලාපය තුළ එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට අවශ්‍ය වේදිකාවක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි ඔුන් පසුව ඉතාම රහසිකත දෙකැන මුලින්ම. පානය දන්න ප්‍රහර කල්ල කරේ ටෝපි ෝ ටක් දන් අතලිගේ දුලිකල් කියන මෙහෙයුම් මගේ එකත් හුඟත් දුෂකරතාම ඇද්දේ විශාල කැශුවල්ට සහමත් නත්තම් හානි ගොඩක් මදති තමයිඒ ප්‍රහාරේල්ල කරේ ජපානයට උත්තරයක් දෙන්න. තැන් එදා ද ඇමරිකාව තේරුම් ගත දෙයක්ත් තමයි මේ විවිධ කලාපවල තමන් ස්ථාන ගතවීම වැදගත් කියෙලා යනුව තමයි ඇමරිකාාවව තමන්ගේ බේසස් ඒකැන්නේ හමුද්දා මධ්‍යස්ථාන ක්‍රම ක්‍රමයෙන් ලෝකය පුරා ව්‍යාප්ත කරන්න පටන්ගත්තේ. එතකොල ජපානය යටත් වනාට පස්සේ ජපානයේ ආරක්ෂාව ඇමරිකා විසින් භාරගිෙන උන් ජපානෙ තුළ පැළපදියම් වෙනවා හිට පසේ කොරියයානු යුද්ධය පදනම් කර ගනිමින් උතුරු කොරියාවේ තර්ජන ගැන සඳහන් කරමින් ඔවන් ඊළඟට දකුණු කොරියාව තුළ හමුදදා කදරු ස්ථාපන කරන. එතකොට අපිගත්ොත් ඉන්දයානු සාගර කලාපේට අ හම බ්‍රතාාන් නිසා අස්තුූති බිච දයාාගෝ ගාශය දූපත ලබාගෙන එහි තමන්ගේ ප්‍රධහනම බේෂක ස්ථාපනය කරනවා. දැන් හුගක් දුරට කතා බාට ලක් වෙනම කොඩ් වැඩ පිළිවෙල යටතේ අපේැනේ මාල දෙවීන් කලාපේටම ඇමරිකානු හමුස්ථාපනය කිරීමක් සිද්ධවෙයිද කියන. දේ ගැන සාකච්ඡාවට ලක්වෙනවා ඉතින් මෙවැනි තත්ත්වයන් සයකිල්ලට ගත්තා හම අමරකයක්ක්සත් ජනපදය තේරුම් අරගෙන තියෙනවා තමන්ගේ ඉදිරි අභියෝග තියන්නේ මැති ප්‍රරිදික් කලාපේ තුළන් නෙමේ අපි දන්නවා දැන්තාම් පැහැදිිව මැති ප්‍රදික් කලාපේන මරිකානු හමුදා බල උන් පවත්වා ගත්තා ඔවුන් පොටන්ශල්ල මකස්තම අන්තර්ජාතික වශයෙන් ඔවුන්ට වැදගත් තත්ත්වය සරකිල්ලට ගෙන ඒ කලාපිය මේ වශයෙන් තිබෙන වෙනස සහ ඒ කලාපයැන මැද පෙරදි කලාපේ සිට ආසියාවට මාරුවීමේ සහ ආසියාව තුළ තිබෙන ප්‍රබල අභියෝග තේරුම් ගැනීමේ ක්‍රියාවලියයට ඔන්න එළමිලා ඉන්නවා ඒ අනුව තමයි ඔුල් මේ සකස් චීනයට එරහිව චීන විශේෂ මාසි අරු කලාපය තුළ. ඒවගේම ආසියාවෙන් වැඩිකොට්සක් කිමිකම් කියනවා රුසිාව. මේ රටවාල් දෙක තමයි මරිකා දැන්ට මගේ ප්‍රධානම අභියෝග විදියට කැන අන්තර්ජාතික අබියෝග අන්තර්ජාතික වයෙන් තමන්ට අියෝගෙක් එල්ල කරන්න විදියට සලකනු ලබන්නන්නේ හුස්සිය අවසා චීන. තුව ුසියාවසා චීන වඩාත්ම පුළල් ක්‍රියාකාරිත්ත අපි දකිින් ලබෙන් අසි අනු කලාපය තුළ තුළ අසියනු කලාපය තුළ. තෞදුරටත් සන්ධානගතමින් එක් පැත්තකින් අපි කතාකරාවගේ නැගැ හිර ආස්සියාන් රොටවල් චපානේ දකුණු කොරියාව සමඟග සමත්තා ශක්තිමත් කරගන්නවා ඒවගේම ඉන්දියාව මේ වනි කොට ඉන්දියාවට ඇමෙරිකානු හමුදාාරල වෙන පිළට ඉන්දියාව කතා කරනවා ගැන කතා කරනවා කොවිද්‍යානමේ රෝගට මුණදීම් සඳහ නමුත් අපිට ැන් කොතරම් මිතුරුුණත් ඇමරිකාාව ඉතාමික්ම ලෝකේඉක්මනනිින්ම ඉන්දියාවට සම් මේමකද මද තම සචර සීවා නව රජ්‍යතම මරි ේට මරිකාන දැන් දල ව සිදවා අතකගේ ඉද ංචර කරන්නලත් පා ඉන්දියාවට පැමිෙන්න්නත පාකන කාරේ එතො ෑනු බැල්වාහ මරික් ජනපදය අපට පේ නතිය නවා කමක්ක්‍රමේ තමයි ෆුට් හොඩිින් ලඳම තමන්ගේ පදනම ආසියාවතුල ශක්තිමත් කරගන්නනිව. තමන්ගේ පදනම ශක්තිමත් කරගන්නට කොතරම් දේ භාවිත කළ තාමත් තමන්ගේ බලය කොරෝනාවට එරෙහිව ව්‍යප්ත කරන්න ලොක නනායිකට හැකයවක් ලැබෙනනෑ ලෝකේ විදංශවට හැකෑවක් ලබනෑ කොෝන අවුදු හමක්තෙේ මුල්ලෝ කෙටම පීඩාවක්ක්‍රමින් අකන්්ඩව ක්‍රාත්ම කෙනවා. මෙහි වර්තමානය වනවිට දරුණුම පීඩනෙටලක් හතිබෙන රාජ ාට පත්තවෙන්නේ අපේ අසල්වාසි ඉන්දියාව. දැන් මේ වෙන කොට අපි අර ඒයේ දින කතා කරපු දේවල්ට අමතරව අප කතාකරා ඉන්දිය සිිස්ටම් එක ඉන්දියාවේ පැවති ක්‍රමවේදය කොහොමද අසාර්ථක වුණේ මේ කොරුණාවට මුහුණ දීම සම්බා්ධයෙන් කියලා ඒවාගේම මේ වෙනවිට දේශපාලනිික ප්‍රතිචාරය අපි කතා කරායේඒ වගේම ඉන් පස්සු අන්තර්ජාතික ප්‍රචාරෙක මක්දගෙනනෙ කතා කරා මේවැෙනකට අලුෙම සඳහන් කරන්න ලලාතින්නේ විධ රටවල් ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනෙකන ක්‍රියාමාර්ග, ආධහර ලබාදෙන් අතරේම ඉන්දියාවෙන් දරස්වී සිටීමට බොහෝ රටවල් උත්සාහගන ඇමෙරිකක් සජ්‍යජනපදය ඇතුළ ටවල් ගනාවක් කැඩාව. මෙඔගේ රටවල් ඉදාවට යෝ සංචරසිීමම පනව ලතින ඉන්දියන්ට සහහිඉදිය සංචර කකන පුදගලයන් තමන්ගේ රටවට පැමි ැක්වම් පිබඳ දැ තවමත් අපිට දකිින් ලැබෙන්න්නහ මේ ෙතරට් ගේමත්න තම් පුද්ගලයන් නියයාම ක්‍රියාවලිය අඩුවත් දකිින් ලැබෙන්න්න හැ ඒවගේ අවශ්‍ය වෛද්‍ය පහසකම් දැන් ඉන්දිය රජය ඉතාම පුළල් මට්ටමෙන් ප්‍රකාශ කරාේ ඔක්සිජන් ලබාද මේ ක්‍රියාවලිය තමන් විදිමත් කල් ලතිනක නමුත් එවැනි තත්වයක් පේනට නැ තවමත්ව අප දකිනාකාරය කුඩා පලාන්ට් මගින් තමයි හුගක් කලාවටමේ ජනතාවට ඔක්සිජන් සැපියමු සිද්ධ කරන්නේ. අර පිටාටලල් ලබි් ඔක්සිජන් යවු ්‍රමක්‍රමෙන්නආදාල නගර වෙත ලඟාවින් පාදදිනේ දකින්නේ වැනි අවස්ථාවක් රෝහල් වෙත මේ ඔක්සිජන් ැකි. ලබාදීමේ ක්‍රියාව ලිය එතකොට දැන් නමුත් මේ ප්‍රධාන ගැටලු වෙලා තියෙන මේවා සමානෝ බෙදාහැරීම සහ ඒ අවශ්‍ය තැන්වලට ලබාදීම මොකද ජනතාව එක මේ කොරුණ වෛරස් ප්‍රබේදය ලක්ෂණය ප්‍රධාන ලක්ෂණය වෙන්නේ සුසන අබාධ සහිත තත්ත්වයක් එක වරෞදාවීම බොහෝ දෙනාම යන්නේ නිියවමෝණිය තත්වයට වඩා එකවරම මේ සොසනය කිරීමට අපහසුුවීමේ ියලීමත් අපිය ගැන කතාගා දර්ග වශයෙන් වෛද්‍ය විද්‍යාමකෝ පවතින සාධක පිළිබඳව. නමුත් දැ මේ වෙන කොට තියන ප්‍රධහනම ගැටනු වෙලා තියෙන්නේ මලසිරුරු ආදාහනය කිරීම දැ ඒ අ අද මූලික මාත්තුකකා බඩ් පත් වෙලා තිබෙන ද අපඒ කතාගරම සං්‍යාලයකන ප්‍රශ්න දයක තවත්දරට දෙමින් පවතිවා අන්තර්ජාතික මාධ්‍යසා ඉන්දිය මාධ්‍ය ප්‍රසිද්ධියම පහර දෙන්නට පටන් අරන්තියෙනයි කැනෙ සිදුවන මරණ කිසිවක් වාර්තාන්වෙෙන් නෑයි තාම කැනේ මරණ සංඛ්‍යාව විදිට අපිව දකින තුන්දස්ගානැනේ නියමත මරණු සංකෙටට ගොඩක් අඩු සංඛ්‍යාවක් කැනුවමනාවම මරණ වාර්තාගත කර ගැනීමෙන් වැලකේ සිටීමක් පැහදිලියෝ පේන්න තියෙනන්න් කරෝනාා මරණ වෙනත්මරණ විදිහට ලිය පදිි්කකිරීමක් සිද්ධ වෙනවාක් කියෙන චෝදනාව වෙනකට පවතිනවා කොහොමනත් දැන් අපි කලින් කතා කළ පරිදි දැනට පවතින්නේ මේ අපි දන්නවා හින්දුවරුන්ගේ ඔය දේහයන් ආදාහනය කිරීම සඳහා අපි සාමාන්‍ය අපි භාවිත කනආදාහනා ගාර් ගෑස් මගින් භාවිත කන ආධාන ගාරනයම ඉන්දියාවතුරන්නේ දර් පාවිච්චික දර සෑවලින් දර සෑවල් දැක්ක දිගට මේ දිනවල නවදිල්ලිය දර සෑවල් දැවෙනෝ. ති අර අත්තරමර අප ඩන්තරර විශාලා මහනුවර සිද්ධිය පිළිබඳව බුද්ධ කාලේ. ඒඒේ අලි යලි බතක්වෙනෝ මේ දර්ශන දකිද්දිියට තැන තැන දැවෙන සිරුව කියන කාරණය එතකොට දැන් ඉන්දියාවේ ඒත් අත්වය අපි කතා කරා කොහොමද දැනට පවතින ආදාහනාගාර එක ආදාාහනය කිරීමට ලබා දීතන ස්ථාන මදි වෙලා ඉන් පසු රතගල්ල යත් හරු දැුණු ලැබූ කර්මාාංශාලා පිටිස්ථාන ඒ වගේද දෙවල දැන් තවත් ප්‍රශ්නය මතුවලා තින මොකක්ද මේ සිරුරු ආදාානය කිරීමට දර දැන් දර ලබා ගැනීම මේ වෙන ගොට ක්‍රමක්‍රමයෙන් දුෂකරවමෙන් පවතිනවා මේ බව නාගරික බලධාහරමසින් දැනුන්දීල තියෙනවා ඉන්දිය දිල්ලිය මහයමති අරමින් කෙච්්‍රවිවාල් වෙත එකන්නේ උතුරු දිල්ලියේ නගරාධිපතිරා ජායි ප්‍රකාශන දැනුන්දීල තියෙනවා මේ වෙන කොට දර සැපවුම අඩාලමින් පෞතිනෝ කෙළේ අනුව ඉල්ලී මක්කල්ලා තියෙනවා ඉන්දියාවේ මනසංරක්ෂන් දෙපාර්තමේන්තුවෙන් ලබා දර ලබාග තැහැකි වනාන්තර ප්‍රදේශවලින් කපලයිතා ඉක්මනින් දිල්ලියට දරල්ල බෙන්ඩට සලස්්‍රාල්ල කියලා. ප්‍ර තුම්බිය ඇතුුණනා කියලා කිව්හම කොරුතු ස්වාස කලේන ඒවගේද ලෝක වෙන්නපුලන්ඳිගල සහ වර්තමාන වෛද්‍ය විද්‍යාව දීුණුත්තෙක් ලෝකයේ මෙමදයක් ඇවේ කියලා කවුතු ස්වාස කල න නමුත් වර්තමානය වන විට ඒදේ ඇතිවෙලතිබෙනවා. අපි දැන්වා මදරුවන්ගින් රෝග ්‍යප්ත වෙනවා ඇමරිකාේ ෆලොරීඩ ප්‍රාන්තේ ජාන වෙනස්කළ මදරුවන් නිර්මාණය කරලා ඔවුන පරිසරට මුදාහරණ මේ මදුරු වුවදුර මර්තනය කිරීම සඳහා. අපි ඇතරමදැ කොරෝණ ගැන කතා කරමින් හිටියේ. ඇතරම කොරෝණාව ඇතරට වෙලා තියනෙ තවත් අපිට නොපෙනෙන. එවගේ අපි අවධාන කරෝණාවනිසා අපේ අවධානෙන් ගිහිලා තියෙන තර්ජන පි වවශයම ඩංගු දැන්ම ලංකාවතුළත් අපි විශෂෙන් වද්‍යරු අවධානය යොමු කරනවාමේ කරෝණාවට මුවාවෙලා ඩංගුවගේ තර්ජන. ක්‍රමක් ක්‍රමෙන් ස්මතුවීම් පිළිබඳව ද මේ ගැන තමයි මූලිකම් පරීක්ෂණය සිද්ධ වෙන්නේ අපි ශ්‍රී ලංකාවත් මේ ගැන පරීක්ෂණයයක් සිද්ධ වෙනවා මේ වැනි මදරුවන් මුදා හැරීම් පිළිබඳව දැන් ඇමෙරක්ෂ ජනපාදය ප්‍රථම්බතාවට මේ සති දොළහක පරීක්ෂණහධරක් පටන් අරගෙන තිබෙනවා. ඒ අනුව ජාන වෙනස් කරනලද මතුරුවන් දොළොස් දහසගේ බිත්තර, පරිසරට මුදාහැරලතිර මේ ජාන වෙනස් කර මදුරු විශේෂය අ ඩැංගරෝගය බෝකරන ඒවගේ ඇමරිස්ථානු කලාපේ තුළ සිකා වෛරස්සකට වගේ තවත් රෝග ගණනාව කටමුල් වෙන මදරුවන් තමයි ඒජස් ඒජිප්ටායි කියෙන මදුරු විශේෂය. තකොට ඔවුන් ඉලක්ක කරගනිමින් තමයි මේ ජාන වෙනස් කරලද මදරුවන් මුදාහැරල තියෙන්නේ එතකොට සිද්ධ වෙන්නේ මේ ජාන වැඩස් කරනලාද අතුරුවන් සාමාන්‍ය මඳුවන් හා එකතු වෙලා බිහිවන ජීවින්ැන ඉතායික්මණින් වදවයාමතත්තුවය තමයි දකි එනිසා මේ පරීක්ෂණයක් විදිහට මේ ආරම්භ කරලා තිබෙනවා මේ වසරේ දීතේ වගේ ඉදිරිවසරේදිීත් ඔුන් බලාපොත්තු වෙන මුල්ලදීර සාර්ථක වුණොත් තවත් මිියන හත්සිය පණහක් මතුරුවන් පරිසරයට මුදාහරින්න මේ ඉදිරිකාලය තුළ. ද ප්‍රසාත් හැදව සිදීත් හබත්තක්ක සම්බෝධනට මේතුරතුරු ෙද දාගනට අබි සමුගන්නවා අදට සයවද්ධසින් ඉදිරිී දවස් දෙක බොහම ආරක්ෂිතව ගතක කරන්න ඔබ ආරක්ෂාව සහන් කෙන ආක්ෂා පිළිබඳව විශේෂාවධානයක් යොම් කරන්නට කියෙන මතකරීමත් එක් බ ආරශ්ිත දවස රශෂිද තතින්යක් ප්‍රාථ ක රම සවදධසි න් සමුගන්න අයි.